අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය නිරෝෂා විධානපතිරණ ප්‍රකාශය අහල්‍යා සෙනවිරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල දෛනික ඩෙංගු රෝගීන් ගණන 300ට ආසන්න වෙයි. අදත් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන්. අප්‍රේල් මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 454. අලෙවිය පහළ යාම හේතුවෙන් මත්පැන් සහ බීර මිල අඩු කිරීමේ සූදානම. ගම්පල තරුණියගේ බලසිරුර හඳුනා ගනී. මෝකා සුලිකුණාටුවේ බලපෑමෙන් ප්‍රදේශ කිහිපයකට තව දුරටත් වැසි. ඩෙංගු රෝග ව්‍යාප්තිය සීක්‍රෙන් ඉහළ යාමත් සමග මෙරටින් දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 300කට ආසන්න වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආර්යතත් මහතා පැවසුවේ මේ මාසයේ ගත වූ දින 12 තුළ ඩෙංගු රෝගීන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. විශේෂයෙන් තව ඩෙංගු රෝගීන් පිළිස ඩෙංගු රෝග ව්‍යාප්තිය සීක්‍රෙන් ඉහළ යාමට හේතු වී ඇති බව ඔහු සඳහන් කළා. මේ වෙනකොට දිවයින පුරා ඩෙංගු රෝගීන් 34000ක වගේ ප්‍රමාණයක් වාර්තා වෙනවා. අප්‍රේල් මාසයේ වෙනකොට ඔහුගේ වර්ෂයට සාපේක්ෂව 60%ක වගේ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම දැන් මේ පහුගිය දවස් 12 වගේ කාලය තුළ රෝගීන් 1400ක් වගේ වාර්තා වෙලා තියෙනවා. මේක ඇත්තටම මම කලින් කිව්වා වගේ 60%ක විතර වගේ වර්ධනයක්. ඒක ඉදිරියේදී يعني අපි මෝසම් වැසි කාලය ආරම්භ වෙනවා ඊළඟ මාසයේ වෙනකොට. ඉතින් මේකත් එක්ක අපිට ගැටලුකාරී තත්වයකට යන්න ඉඩ තියෙනවා. ඩෙංගු වෛරසය ගත්තා වෛරස කාණ්ඩ 4 මෑතකදී කරන ලද සමීක්ෂණ අනුව මේ ඩෙංගු සීරෝටයිප් B කියන කාණ්ඩේ යම් වැඩිවීමක් තියෙනවා. දැන් මේකේ ගැටලුව තමයි දැන් ඩෙංගු 3 වලට තමයි අපේ ජනගහනය ප්‍රශක්තිය හැදිලා තියෙන්නේ. එතකොට සීරෝටයිප් B එකට ප්‍රශක්තිය අඩුයි ජනතාවට. ඒක නිසා මේ ප්‍රියාප්තිය ඩෙංගු සීරෝටයිප් 3 කියන එක වැඩි වෙන්න ප්‍රියාප්තිය වැඩි වීම අවධානමක් තියෙනවා. ඒක අපි කියන්නේ මේ සීරෝටයිප් 3 කියන කාවතින් ජනතාව අතර ප්‍රචාර දුණොත් යාප්තියම් ප්‍රවේගකාරී තත්වයක් අපිට දකින්න ඉඩ තියෙන ඉස්සරහදී. වැඩිදුරටත් අදහස් දක්වමින් ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ පාසල් ආගමික ස්ථාන රාජ්‍ය ආයතන හා බස් නැවතුම්පළ පරිසර ඩෙංගු මතුරුවන් බහුලව බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි. ජනවාරි මාසෙද අපි ගීත විද්‍යා සමීක්ෂණ මත අපි ඒවා බැලුවා. අපිට තේරුම් ගියා නිවාස තුල විශේෂයෙන් මේ වායු සමනය යන්ත්‍ර ආශ්‍රිතව ශීතකරණ ආශ්‍රිතව තවත් මල් පෝච්චි වගේ ඔය පොඩි පොඩි ඕනමන්ස් වගේ ඔය ඉතින් ඔය වතුර එකතු වෙන්න පුළුවන්. වතුර අපි සමාල්ලාඩු කූඹි වල වතුර දාලා ඒ වගේ මදුරුම් බෝවේචි ඒවා අපි දැක්ක බහුතරය. එතකොට නිවාස ආවට විශේෂයෙන්ම අර සාමාන්‍යයෙන් අපි අයින් කරන ප්ලාස්ටික් බඳුන් අපි හරියට ඒවා විනාශ කරන්නේ නැත්නම් පරිසරයට උදාහරණ අපි කිසිම මේ පිළිවලක් නොමැතිව. ඒ වගේ තැන් විශේෂයෙන් අපි දැක මදුරුවන් බෝ වෙන ස්ථාන විදිහ ඒක විශේෂ කාරණේ තමයි අපි විශේෂ මදුරුවන් ගහනේ වැඩි දිස්ත්‍රික්ක එක රෝගීන් බහුල දිස්ත්‍රික්ක විදිහට ගත්තාම ගම්පහ වැඩිම ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙනවා දෙවනුවට කොළඹ තුන්වෙනුවට කළුතර. ඉතින් මේ දිස්ත්‍රික්කවල කරපු කීට විද්‍යා සමීක්ෂණවල අපි දැක්කා පාසල් ආශ්‍රිත රිලිජියස් ස්පේසස් ඒ කියන්නේ ආගමික ස්ථානම ගෙනස බහුතරයක මදුරු වෝන ස්ථාන අපි දැක්කා. ඒ වගේම රාජ්‍ය ආයතන රාජ්‍ය නෝන කියන පෞද්ගලික ආයතන ඇතුළු පොදු ස්ථාන බස් නැවතුම් පොළවල් ඒ ආශ්‍රිතව පරිසරයට උදාහරණ ප්ලාස්ටික් බඳුන් ආදී ඒ වගේ මදුරුවන් ශාල වශයෙන් බෝවලා ඉන්නවා. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වනවා. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ තුල සති දෙකක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. බස්නාහිර පළාතේ හඳුනාගත් පොලිස්ව සම තෝරා කරමින් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශවත්ත තෙනකෝන් මහතා කියා සිටියා. විශේෂයෙන්ම වාර්තා වෙලා තියෙන මුළු ඩෙංගු රෝගීන්ගෙන් හරි අඩක් පමණ බස්සාර පළාතෙන් වාර්තා වෙලා තියෙන බව තමයි අපිට දැනුම් දීලා තියෙන්නේ. ඒ අනුව අද දවසේදී බස්සාර පළාතේ පොලිස් ස්ථාන 124කම ඒ ප්‍රදේශවල ඉන්න යුද හමුදා ත්‍රිවිධ හමුදාවල සහයත් ඒ වගේම සිවිල් ආරක්ෂක වලකාය අදාළ පළාත් පාලන ආයතනවල සහය අරගෙන ඉවරලා ප්‍රදේශයේ ඩෙංගු වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන ග්‍රාමසේක වසමහ ස්ථාන තෝරාගෙන ඒ ප්‍රදේශවල නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කරලා බලලා සුද්ධ පවිත්‍ර කිරීමත් මහ ජනතාවට අවවාද කරලා තමන්ගේ පරිසරයන් පිරිසුදු පවත්වා ගැනීමට උපදෙස් දීමත් සිදු කරන ලබනවා. ඊට පස්සේම නඩු පැවරීම හෝ දඩබුදල් ලක්කිරීමට වැඩිය අපි බලාපොරොත්තු වෙන්නේ මහජනතා දැනුවත් කිරීම සහ මහජන සහයෝගය ලබා ගැනීම මගින් පුළුවන් තරම් දුරට මේ තත්ත්වය පාලනය කර ගැනීමට මහජන සහය ලබා ගන්නවා.
මේ අතර ඩෙංගු අධිප සංගත තත්ත්වයක් බවට පරිවර්තනය වෙමින් පවතින අවස්ථාවක පුහුණු පාඨමාලා අවසන් කළ සෞඛ්‍ය කීට වෛද්‍ය සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් 13 දෙනෙකුට පත්වීම් ලබා දී නොමැති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ පවසනවා. එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ එම නිලධාරීන් 13 දෙනා දැනට මාස 6ක පමණ කාලයක සිට නිවෙස්වල රැඳී සිටින බවයි. අවශ්‍ය ශේෂඥ පුහුණුව ලබා දීලා අවසන් කළ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් 13 දෙනෙක් දැනට මාස 6ක් තිස්සේ රාජ්‍ය සේවයට බඳවා නොගෙන ඔවුන් ගෙවල් වලට සීමා කරලා තියෙනවා. මේ ඩෙංගු වසංගත දත්තේ පාලනය කර ගැනීමට නිලධාරීන් ඉඟියක් තියෙන මොහොතක මෙම වහාම මෙම නිලධාරීන්ගේ සේවය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ වලට ලබා දීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ වසරේ අප්‍රේල් මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 454ක් වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මරුෂ නානායකර මහතා පවසනවා. එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 82%ක ඉහළ යාමක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 2022 වසරේ අප්‍රේල් මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 248.9ක් ලෙස වාර්තා වී තිබුණා. එසේ වෙතත් මේ වසරේ මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අඩුවක් පෙන්නුම් කර තිබෙනවා. මාර්තු මාසයේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 568.3ක් ලෙස වාර්තා වුණා. මේ වසරේ ගතවු මාස 4 තුන ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1867.2ක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. මේ අතර මේ මාසයේ පළමු සතිය තුළ විදෙස් සංචාරකයින් 18,401 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඉන් බහුතරය ඉන්දිය ජාතිකයන් වන අතර රුසියාව, බ්‍රිතාන්‍ය, චීනය, ජර්මනිය සහ ඇමරිකාව යන රටවලින්ද සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා. මේ වසරේ ගත වූ මාස 4 තුළ මාසික සංචාරක පැමිණීම ලක්ෂ්මිකම වා තිබුණා. වැඩිම සංචාරකයන් සංඛ්‍යාව පසුගිය මාර්තු මාසයේ වාර්තා වී තිබූ අතර එම සංඛ්‍යාව දැක්වුණේ 125,495ක් ලෙසයි. ඒ අනුව 2023 වසරේ බෙදක්වා ගත වූ කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 459,578ක් වන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ. ගම්පල ප්‍රදේශයේ ඝාතනය කර බලතමා තිබූ බවට වාර්තා වූ තරුණියගේ මලසිරුර ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. මලසිරුර කොට ගැනීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කළ අතර එහිදී තරුණියගේ ඥාතීන් විසින් මලසිරුර හඳුනාගත් බවයි අද දින වාර්තාකරු පැවසුවේ. ගම්පල ප්‍රදේශයේ පදිංචි 22 මෙම තරුණිය පසුගිය 7 සිට අතුරුදන් වැති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ විමර්ශනයේදී එම ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණියකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අතර තරුණිය ඝාතනය කර බලතැමූ බවට ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබූ බව සඳහන්. තරුණියට අතවර කිරීමට තැත් කළ අවස්ථාවේ ඇයට විරෝධය පළ කිරීම හේතුවෙන් අසල කැලෑපද ප්‍රදේශයකට රැගෙන ගොස් ඇය ඝාතනය කළ බව සැකකරු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මලසිරුර ගොඩ ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ආංශික අධීක්ෂණ කාර්ක සභා 17ක් සඳහා තෝරාගැනුණු තරුණ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා. විෂය ක්ෂේත්‍රයන් 17ක් සඳහා මෙහිදී සාමාජිකයින් 550ක් තෝරාගෙන තිබෙනවා. යොවුන් පාර්ලිමේන්තුවේ මහලිකම්වරයා වෙත ලැබුණු අයිතුම්පත් අතුරින් අරුදු 18-35 අතර වයස් කාණ්ඩවල පිරිස් මේ සඳහා තෝරාගෙන ඇති බව සඳහන්. මෙම වැඩසටහන සඳහා ජනාධිපතිවරයාට අමතරව අග්‍රමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් එක්ව සිටිනවා. සමාරම්භක අවස්ථාවට එක්වමින් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. අද දින මම දකින්නේ යන දේ කරන ආරම්භය සුභවාදී වගේම ක්‍රියාත්මක කිරීමේදී මේ ප්‍රබුද්ධව ප්‍රශස්තව කාර්යක්ෂම ක්‍රියාත්මක වුණොත් අපේ රටේ අනාගතයේ හැරුම් ලක්ෂ්‍යයකට අද දිනපත් වෙයි කියලා මම විශ්වාසයි. අද මේ රටේ ආංශික අධීක්ෂණ ආරක්ෂක හතකට මේ රටේ හාරුම්නේ 530 සහභාගී වන්නේ සංවරණ සහ තුලන ක්‍රියාවලිය මනා ලෙස ක්‍රියාත්මක කරනවා. අද මේ ගන්න ක්‍රියාමාර්ගය ලෝකයේ සිසු රටවල්වල හාරුම්නේ ලස්සා දායකය තුල
ලබා දෙන අවස්ථාවන් සමග සංසන්දනය කරනකොට මම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි අද මේ ගත්ත පියවර තාරුණ්‍යයට සවන් දෙන තාරුණ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුල සහභාගීත්වය ලබා දෙන ලෝකයේ අංක එකේ ප්‍රශස්තම ක්‍රියාවලිය බවට අපිට මේක හඳුන්වන්න බලත් පාලන ක්‍රමයේ වෙනසක් ඇති කර කාන්තා නියෝජන අපේට නිත්‍ය නියෝජනපත්‍රයක් ලබා දීම මොලකින එක වඩා ප්‍රශස්ත දෙයක් ඒදී අපි ඉෂ්ට කරා හැබැයි එතනදී අපි තාරුණ්‍ය අමතක කරා තාරුණ්‍ය අමතක කිරීමේ වරද කරුවෙක් හැටියට මමත් වැරදි කාලෙක වෙලා කතානායක මහින්දයාපා බෙවතර මහතා අදහස් දක්වමින් මගේ තාමත් සතුරු වෙනවා අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තාමත්ම වැදගත් හැරවුම් ලක්ෂයකට අපේ පාර්ලිමේන්තුව අද සහභාගී වීම ගැන. මොකද මේ කටයුත්ත ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ සිද්ධ වෙන්නේ. මොකද අපේ රට ඉතාමත්ම අවාසනාවන්ත යුග කීපයක් පහු කළා මේ ඇවිල්ලෙන්. අපි රටේ තරුණ කැරලි දෙකකට මුහුණ දුන්නා. 30 අවුරුදු යුද්ධයකට මුහුණ දුන්නා. ඊළඟ අපි අවසානයේ අද විවිධ අතදා බැලීම් සිද්ධ කරනවා මේ රටේ කටයුතු යථාවත් කර ගැනීම. ඔහුගේ කාලේ අපේ රට දැවැන්ත අර්බුදයකට ආවා. විශාල ඉලූපණයක් රටේ සිද්ධ අපිට තෙල් නැහැ විදුලිය නැහැ ගෑස් නැහැ ආහාර නැහැ විශාල අර්බුදයකට අපි මුහුණ දුන්නා ඒකට විසඳුම හැටියට සමහරු කල්පනා කරා අරගලයක් කරා ඒකත් කළා අවසානයේ ඒ එකකින්වත් අපි තෙන්ට දාති ගියේ සමහරු විශ්වාස කරුවා ගෙවල් ගිනි තියලා මේක පුළුවන් පෙට්‍රල් දාලා ගිනි තියුවොත් ඕනම දෙයක් පිච්චෙනවා ගෙවලුත් පිච්චෙනවා අර කොළොන්නාවේ පිට්ටනියේ අසූචිත් පිච්චෙනවා දෙකම එක වගේ අලුවලයි අවසානයේ කිසිම ප්‍රතිඵලයක් නැහැ මේ වගේ යුගයක් තමයි අපි පහු කරගෙන මෙතෙන්ට ආවේ අපි ඒ නිසා අපි අනාගතය ගැන අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවුරුද්දේ විශාල කැළඹීමක් මේ රටේ තිබුණා. කිව්වා 225ම දාන්න කියලා දියවන්නවට. ඉතින් 225 දියවන්නවට දැම්මනම් පරිසරයට හානියක් වෙනවා විතරයි. කොහොමත් පක්ෂ ලේකම්වරු තව 225ක් මෙතෙන්ට දානවා. ඒක ඇත්ත වශයෙන්ම විසඳුමක් නෙමෙයි. පාරට බැහැලා ගෙවල් ගින්න තියෙන එකත් විසඳුමක් නෙමෙයි. පාර්ලිමේන්තුව වටකල්ල අල්ල ගන්න යන එකත් විසඳුමක් නෙමෙයි. ඇයි අපි බංකොලොත්තුනේ? මොකද්ද අපේ ආර්ථිකයට උනේ? ඒ ප්‍රශ්න අහන්න මමත් අහනවා. මේ ප්‍රශ්න වලට විසඳුම මේ වගේ හම්බ වෙන්නේ නැහැ. ඒක කිව්වහම තමයි අපි කතා කරලා අපි දෙන්නම කිව්වේ. If you want a system change You must come into the system and change it. You can't change the system from outside. Hati nisa api kohomada me kramaya wenas karanne. Obata me labena kale man hitanna vena kaatwat labe kiyala. Ada aarthike kadawetla rata bankolot vela me kramaveedi idiriyata yanna baha kiyala hitana kale vishala pratiyogata kirimak karanawa. Ape aarthike pratiyogata karanawa. Viyadan adu karanawa. Aluth kramaveeda enawa. Dan mila soothra walin thamai tel ehema labala denne. E ekkama ape sanksha gananawa pratiyogata karanna thiyena. Sri Lankan wage samagam vikunanna thiyena. අලුත් අධ්‍යාපන ක්‍රමයක් ගැන හිතන්න තියෙනවා. තවත් එක එක අලුත් නීති ගණනාවක් තියෙනවා. එහෙනම් මේවා සාකච්ඡා කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මත්පැන් සහ බීර මිල අඩු කිරීම සඳහා නිරීක්ෂණ ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ සුරාපතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව වෙත දැනුම් දී තිබෙනවා. මත්පැන් සහ බීර මිල අලෙවියේ බේවර විට තා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් සුරාපතු ආදායමටද ඉන් යම් බලපෑමක් එල්ල වී ඇති බව සඳහන්. මෙම තත්ත්වය සැලකිලට ගනිමින් නිෂ්පාදන බදු අඩු කිරීමට පවතින හැකියාව පිළිබඳ නිරීක්ෂණ ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ සුරාපතු දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරයේ වෙත දැනුම් දී තිබෙනවා. නිෂ්පාදන බදු අඩු කිරීමට හැකියාව පවතින්නේ නම් මත්පැන් සහ බීර මිල අඩු කිරීමේ හැකියාව පවතින බවයි නිෂ්පාදකින් පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් ඉදිරි මාස දෙකක කාලය තුළ මත්පැන් සහ බීර අඩු කිරීමට හැකියාව පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මෙතර මත්පැන් බිල අධික වීම තුළ ජනතාව නීති විරෝධී මත්පැන් භාවිතයට යොමු වීමෙන් සෞඛ්‍ය ප්‍රශ්න රසක්ද පැන නැගී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළා. එහෙතුවෙන් ඖෂධ සඳහා යන වියදමද ඉහළ කොස ඇති බව සඳහන්. වවුනියාව පරයනාලන්කුලම් ප්‍රදේශයේදී කාන්තාවක් වෙරි තබා ඝාතනය කළ පුද්ගලයෙකු සීදි විහාන කරගෙන තිබෙනවා. ඝාතනයට ලක්වෙත්තේ 26 හැවිරිදි එක්දරු මවක් වන අතර ඝාතනය සිදු කර සීදි විහාන කරගත් පුද්ගලයා 24 හැවිරිදියක බවයි පොලිසිය පැවසුවේ. අදාළ කාන්තාව විවාහ වීමට පෙර ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්ව ඇති මෙම පුද්ගලයා ඒ සම්බන්ධයෙන් ඇති වූ ආරෝලක් මත වෙනස කාන්තාවගේ නිවසට පැමිණ ඇයට වෙඩි තබා ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. අනතුරුව සැකකරු නිලියාමුටේ කෝවිලසරදී වෙඩි තබාගෙන සීදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පරිනලන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මධ්‍යම බෙංගාලබුක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෞකා සුලිකුණාටුව උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් පවතින බව කාලකුණුවිත්තා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම සුලිකුණාටුව හෙට දහවල් පමණ වෙන විට ගිනිකොනතික බංග්ලාදේශ වෙත සහ උතුරු මියන්මාරය වෙත ගමන් කිරීමට ඉඩ ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නැවත දැනුම් දෙන තුරු උතුරු සහ නැගෙනහිර මුහුද ප්‍රදේශවල නාවික සහ ධීවර කටයුතු සඳහා භාවිත නොකරන ලෙස කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. සුළුකුණාටුවේ බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රසකට තවදුරටත් වැසි ඇතිවිය හැකි බවයි කාර්මීන් යුතු කාලකුණු විද්‍යාඥ බුද්ධික බඳුරත් මහතා ප්‍රකාශ කළේ. News in brief. රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී කළුතර උතුර ගල්පත ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලකින් භාණ්ඩ බෙලදී කතියෝලා කතරගමට ගෙන තිබෙනවා. මේ අතර බහියංගනේ දිසා අධිකරණයේ විභාග වූ වන්දි නඩුවක මුදල් ගෙවීමට පැමිණි පුද්ගලයෙකුද අධිකරණයේ වෙත රුපියල් 5000 ව්‍යාජ නෝට්ටුවක් ලබා දීම සම්බන්ධයෙන් අතරගමටගත් බව පොලිසිය පැවසුවා. පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලින් දෙදෙනෙකු දෙහිඅත්ත කණ්ඩිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී ඩෙටනේටර් 14ක්, ඇමෝනියා කිලෝග්‍රෑම් 2ක් සහ වෙඩි පිහිට ග්‍රෑම් 50ක් සොයාගෙන ඇති අතර ඔවුන් දෙහිඅත්ත කණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මෝටර රථයකින් හෙරොයින් ප්‍රවාහන ක්‍රමයේ සිටි පුද්ගලින් දෙදෙනෙකු කීර්ති බණ්ඩාරපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනන්තක ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් අදාළ මෝටර රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර මෝටර රථය කඳ කැටිය මහකැළි ප්‍රදේශයේ දමා පලා යාමට උත්සාහ කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. අයලත කණ්ඩායම සහ බංගදේශව කණ්ඩායම අතර පැවති දෙවන එක්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු තුනක ට්‍රැක් හිම කර ගැනීමට බංගදේශව කණ්ඩායම සමත්ව තිබෙනවා. පන්දු අර 45කට සීමා කර තිබූ තරගයේ ප්‍රථමයෙන් පන්දුට පහර දුන් අයලන්තය කඩුලු 6කට ලකුණු 299ක් ලබා ගත්තා. එමිලක්ගේ හඹාකියේ බංගදේශවේ පන්දු අර 44යි පන්දු 3ක් තුල කඩුලු 7ක් තැවි ජයග්‍රහණය වාර්තා කළා. අද දිනේ ප්‍රවෘත්ති සමත්යි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වේ පසු 6ට.